මම ගොඩක් කියලාට මේ පද දදා නටනවා. ඒක දැකපු අම්මා තීරණය කරා මෙයාගේ ඇඟේ වෙන Java පස්සේ හැබැයි මට උණුනේ නැහැ. මම ඉගෙනගත්ත ගුරුවරුන්ගේ හැඩේම මේ වේදිකාවට දාන්න. මම මේ ලඟදස කෝච්චින් වටනවා. මට දැනුනේ මේ පැත්ත රෝදේ වදිනවා. කකුල රෝද දෙකක් අස්සෙන් මේකට ගිහලා මේ පැත්ත අත තියන්න බෑ මේ කාර්ය බහුලව ගුරුවරයෙක් හම් වෙනවා. මොහුව ගොඩක් දිනක් අතර ජනප්‍රිය ශ්‍රී ලංකාව වගේ නෙමෙයි ජාත්‍යන්තරෙත් මෙතුමා බොහොම ප්‍රසිද්ධයි. ඉතින් ඕගලන්ට අඳුන්වලා දෙන්න යන්නේ අද චන්දන වික්‍රමසිංහ සර්ව අයිබෝන්. ඩුබයි දේශයට ඔබතුමා එනවා ස්ට්‍රීට් ෆුඩ් රස් ඉවෙන්ට් මේ කරන වැඩේට. ඔබතුමා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඇත්තටම මේ රසින්දු තමයි සහ රස් ඉවෙන්ට් ටීම් එකම මට කතා කරනවා ලස්සන වැඩක් තියෙනවා චන්දනසි සම්බන්ධ වෙනද කියලා. මම හිතන්නේ ලස්සන වැඩකට නැත්නම් රහට තීර වැඩකට එනවා කියන්නේ අපිත් ආසයි. ඒ නිසා අපේ කාර්ය බහුල නර්තන ජීවිතයත් එක්ක ඇත්තටම මම මේ මෙතනට ආවෙත් චීනේ තිබුණා ඉන්ටර්නැෂනල් ට්‍රැවල් මාර්ට් එක චයිනා ඉන්ටර්නැෂනල් ට්‍රැවල් මාර්ට් එක තිබුණා කුම්මින් වල. ඒක ඉවර කරලා ඩ්‍රීම්ස් ආනට්ලා දෙරන ඩ්‍රීම්ස් ආනට්ලා ආව රෂ් ඉවෙන්ට් එකේ මේ සිලෝන් ෆුඩ් ෆෙස්ටිවල් එකට. මම හිතන්නේ මේක විශේෂයෙන් මම මේකට එකතුනේ මේ හරහා අපේ සංචාර ව්‍යාපාරයටත් හොඳයි සහ අපේ මේ රටේ ජීවත් වෙන විවිධ ශ්‍රී ලාංකිකයන් විවිධ පළාත්වලින් ඇවිල්ලා මේ නගරය තුළ සහ මේ රට තුළ ජීවත් වෙන විවිධ ශ්‍රී ලාංකිකයන්ට මම හිතන්නේ එකට එකතු වෙන හොඳ අවස්ථාවක් සහ අපේ රස මුසු කෑම බීම සංගීතය නර්තනය සම්ප්‍රදායික නර්තනය නිර්මාණාත්මක නර්තනය තමයි බොලිවුඩ් නර්තනය. අපි බොලිවුඩ් නටුමටත් දක්ෂයි යා. ඒ නිසා මේ හැමෝටම එකට වාඩි වෙලා රස විඳින්න පුළුවන් ස්ථානයක් තමයි මේ තෝරගෙන තියෙන්නේ රෂ් ඉවෙන්ට්. මම හිතන්නේ රෂ් ඉවෙන්ට් කියන තරුණ කොල්ල කෙල්ලන්ට අපි සැලුට් එක දාන්න ඕනේ. මොකද මම අවුරුදු 25 තිස්සේ ලෝකේ පුරා යනවා මේ වගේ ෆෙස්ටිවල්ස් වලට. එතකොට මෙතනත් පේනවා හොඳට සංවිධානය වෙලා තියෙනවා විතරක් නෙමෙයි මම හොඳ ටීම් වර්ක් එකක් දැක්කා. මේ ඉන්න සියලු දෙනා අතර හොඳ ටීම් වර්ක් එකක් දැක්කා. මම හිතන්නේ ටීම් වර්ක් එකක් එකට වෙන තරමටම ඒක ශක්තිමත්. ඒ නිසා සතුටේ ඩුබායි වලට ආපහු සැරයක් ආපුවා. එතකොට සර්ගේ පාසල් ජීවිතය ගත්තොත් සර් ගැන දැනගන්න වුණාට සර්ගේ අභ්‍යන්තරේ කවුරුත් මං හිතන්නේ දන්නේ නැහැ. ඒ ගැන විස්තරයක් කියමු. පාසල් කාලේ කොහොමද ජීවන කොහොමද නර්තන ක්ෂේත්‍රයට මේ ආරම්භය ගන්නෙ සර්? මම ඉතාලම පුංචි කාලේ මට නටන්න පුළුවන්. ඒක අම්මා කියනවා. මම ගගා දන්නද පුංචි ළමයි හැර කොමඩ් එක වටේ මම නටනවා. ගොඩක් මගේ වීඩියෝ ඒ කියන්නේ මම ගොඩක් ඒක බ්ලොග්ස් කරන එක එක YouTube channel කරන එකට ඔක දැක්කම හරි ආසයි තමයි කිව්වා. මම ගොඩක් කියලාට මේ පද දදා නටනවා. ඒක දැකපු අම්මා තීරණය කරා මෙයාගේ ඇඟේ වෙන චලන වීම. වෙනත් පිරිමි ළමයෙකුට වඩා හැඩේ වෙනස් වෙන චලන තිබ්බ නිසා අම්මයි තාත්තයි තීරණය කරා චලනවලට ඉඩ දෙන්න. ඒ නිසා තමයි අම්මයි තාත්තයි මාව නැට්පොට යොමු කළා චිත්‍රසේන කලාවේදීම පුංචිම කාලේ. ඊට පස්සේ ගුරුවරු කීප දෙනෙක් කරදී ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉන්දියාවට ගිහින් ඉගෙන ගත්තා. ගිහිල්ලාට පස්සේ හැබැයි මට උණුනේ නැහැ. මම ඉගෙන ගත්ත ගුරුවරුන්ගේ හැඩේම මේ වේදිකාවට දාන්න. වැඩක් කියන්නේ කාගේවත් දෙයක් ආපෞසරයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට මට අවශ්‍ය නැහැ. ඒක මට පොඩි කාලේ ඉඳලම තිබිච්ච දෙයක් තමයි. මම බුදුහත් සර්ගේ ඉගෙන ගත්තා, පිය සර් සර්ගේ ඉගෙන ගත්තා, රවිබන්දු විද්‍යාපති මහත්තයාගෙන් ඉගෙන ගත්තා, මුගලන් සනායක මහත්තයාගෙන් ඉගෙන ගත්තා, ඉන්දියාවෙන් ශංකරදාගෙන් ඉගෙන ගත්තා, අපේ හිමන්ත කුමාර සර්ගේ ඉගෙන ගත්තා, විවිධ ශල්‍යයන් ගොඩක් ඉගෙන ගත්තා. හැබැයි ওই මොන දේ ඉගෙන ගත්තත් මගේ හිතේ තියෙන චලන වලට අවශ්‍ය අයිසින් එක තමයි මම ඒගොල්ලන්ගෙන් ගත්තේ. මට මේ ඉගෙන ගත්ත කියලා ඉගෙනගත්තු දේම නැවත වේදිකා උඩ කරන්න කිසිම උවමනාවක් නැහැ. ගොඩාක් වෙලාවට ලංකාවේ වර්ධනය කරනක තමයි ගුරුවරයා කියලා දීපු දේම ගිහලා වේදිකා උඩ නටනවා. ඒකම කරනවා අපේ නටන ශිෂ්‍යය. එතන අලුත් දෙයක් දකින්න නැහැනේ. ජෙනරේෂන් එකකින් ජෙනරේෂන්කට හනුමාවන්නම කියලා දුන්නාම මේ කාලේ නටන්නේත් ඒ හනුමාවන්නම තමයි. ඒ නිසා හනුමාවන්නම නටන්න ඕන තමයි මූලික දේවල් හැරදලා දැනගන්න ඕන තමයි. හැබැයි අපි අතින් අපේ හිතින් නිර්මාණය කරගන්න අලුත් ධාතු. ඒ නිසා තමයි මම මේ මහද්වීප පහේම බ්‍රෑන්ඩ් එකක් ඉදිරි වැඩ කරන්නේ. මට බ්‍රෑන්ඩ් එකක් ඔබ මාව අඳුනලා දීමේ මම ඇත්තටම සතුටු වෙනවා. තරුණයෙක් ඉදිරි ඔබ මේ YouTube channel එක නේද වගේ YouTube channel එකේ වාගේ මේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන මොකද බ්‍රෑන්ඩ්ස් හරි අඩුයි. ලංකාවේ එහෙම dancing brands දෙකක් තියෙනවා. අනික ඔක්කොම ටෙලිවිෂන් වල නටනයි. අන්ත ඉවෙන්ට්ස් වල නටනවා. අපිත් ඉවෙන්ට්ස් වල නටනවා. මේ ආවෙත් අන්ති චීන ඉඳලා ඩ්‍රීම්ස් ගාලා ශ්‍රැංගිලාකේ ඉන්දියාවල තිබිච්ච ව්‍යවසායන්ගේ සම්මාන නටලා මේ ආවේ. බ්‍රෑන්ඩ් එකක් විදිහට ශ්‍රී ලාංකිකයෝ අපිව ඉල්ලනවා මේ අතරයට නටන සින්දු කියන ඔක්කොම මාලිලා බ්‍රෑන්ඩ්. මොකද ඒගොල්ලන් ශ්‍රී ලාංකිකයෝ අතර ජනප්‍රියයි. හැබැයි විජාතිකයන් අතර මගේ ක්ලයන්ට් බේස් එක මම බය නැතුව කියනවා අක්බාරල් බේකර්.
එහැපැත්තේ කතරේ ආවිස්සක නරය අම්බානි මහත්මයා ඉන්දියාවේ ඒතර ශබීර් අහමඩ් පර්ෆියුම් ගහරානේ අර්මාන් ඒ හැම කට්ටියකගේම ඒ මගේ ක්ලයන්ට්ස් නගුලගේ හැම ඉවෙන්ට් එකකටම මම ලෝකේ පුරා නර්තනය කරනවා ඒතර අපේ නර්තන කණ්ඩායම නෙවෙයි ඩාන්සින් කරන්නේ උඩරට පාදරන් සබරගමු කරන්නේ අපේ අම්මයි තාත්තයි මට දැන් බැහුවනේ මුලින් කොහොමද මාවේ කියලා එතන ටෙන් අම්මයි තාත්තයි ලොකු හයියක් දුන්නා අම්මලා තාත්තලා මේ හයිය දෙන්නතු මාවත් වෛද්‍යවරයෙක් කරා නම් ඉංජිනේරුවෙක් කරා නම් මෙරහරන කුහරි පැත්තෙලා ඉන්න එතන අම්මලා තාත්තලා මුලින්දලා ඒක දුන්නා නම් අර වගේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන් අර වගේ ඉහළට යන්න පුළුවන් කියලා තමන්ගේ සිතිවිලි චලන බවට පත් කරගත්තාම ඒක වේදිකාවට නවත් ප්‍රති නිර්මාණය කරන්න දක්ෂකම හදා ගන්න පුළුවන් එතන ටෙන් තමයි අමා එතකොට සර්ගේ මේ දැන් අවුරුදු 25ක් කියලා කිව්වා. ඔව්. දැන් මේ ක්ෂේත්‍රයේ සර්ට මම සර්ගෙන් ඇහුවොත් අමතක නෝනම සිද්ධිය මොකද්ද කියලා සර් මොකද්ද මහත්තයක බෙදා ගන්න. මේ බලන් ඉන්න කට්ටියත් එක්ක බෙදා ගන්න. ඒ කියන්නේ මේ සිද්ධිය මට අමතක වෙලාම නැහැ. සිද්ධි කීපයක් තියෙනවා. දෙකක් තියෙනවා. එකක් බොහොම සතුටුදායක සිද්ධියක්. ස්ටෝරි ඔෆ් සීතා මගේ මුද්‍රණාට්‍ය අයෝධ්‍යාවල එක සැරයක් පෙන්වුවා. පෙන්වනකොට මම හිතන්නේ මගේ වැඩිම ඔඩියන්ස් එක 30,000කට වැඩි. අයෝධ්‍යා පුරවරේ මිනිස්සු 30,000 අතර මාගේ ග්‍රවුන්ඩ් වල වාඩිලා ඉන්නවා මේන් ස්ටේජ් එක තියෙනවා ස්ටෝරි ඔෆ් සීතා මුද්‍රණාට්‍ය රක දැක්වෙනවා පේශල මනෝජ් අඬනවා සතුටට ලයිට් දාන් සවුන්ඩ් කරන්නේ අපි දෙන තමයි ඉන්දියන් කට්ටියත් එක්ක ඒ කියන්නේ 35,000කට වැඩි සෙනඟක් මේ බලාගෙන ඉන්න ඒක එකක් අනිත් එක තමයි ලෝඩ්ස් පිටියේ ලෝඩ්ස් පිටියේ ඒකාලෝක කරන සෙනඟක් අපි නේද ඒ වගේම තමයි බෝල් ෂෝ එකක් බෝල් ෂෝ එක ගහලා කරනවා කියන්නේ තව මොනවද ඒ වගේම කනගාටුදායක දරක් වෙන මම දාගන්න බැරි කිදේ මම හිතන්නේ මේක ඇහුවොත් ඕගොල්ලන්ටත් හිතා ගන්න මම මේ ලඟ දවසක් කෝච්චින් වටනවා කෝච්චියා ප්ලැට්ෆෝම් එකේ අතන මම ටක් ගාලා වටනවා ඒ කියන්නේ මම මේ කොවිඩ් වලින් පස්සේ රටේ තිබිච්ච ආර්ථික අර්බුදයත් එක්ක අපේ තෙල් ප්‍රශ්නේ ගැන මම හිතන්නේ මේ ඩුබායි පුරවරි ඉන්න මේ සහෝදර සහෝදරි අම්මලා තාත්තලා තම තමයි කෙල්ල කොල්ල දන්නවනේ මම නුවර යන්නේ කෝච්චිය මගේ ක්ලාසස් කරා මට ක්ලාසස් 8ක් තියෙනවා ලංකාව පුරා ඔන්න ඩුබායි වල ඉන්නවනම් කට්ටිය තමන්ගේ ඥාතීන්ගේ දරුවන් එවන්න නුවර කුරුණෑගල අනුරාධපුරේ අවිස්සාවේල්ල සර්ගේ සර්ගේ සියලුම විස්තර මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ කියන්නේ ඒ ASCII මේකත් දුන්නම මටත් හොඳයිනේ දරුවෝ මල්ලකට එනවා ඉගෙන ගන්නවා මම කෝච්චියට නගෙද්දී මම අර කෝච්චියේ සීට් අඩුවෙන්නේ කවුද කියලා බලන්න එහෙම පැත්තට ගියා කියලා මං අනිත් පැත්තට කකුල තියලා තියෙන්නේ ප්ලැට්ෆෝම් එකයි කෝච්චියයි අස්සර මම ගිහින් යට හිරුණා හිරුණා මට දැනුනේ මේ පැත්තේ රෝදේ වදිනවා කකුල රෝද දෙකක් අස්සෙන් මේකට ගිහලා මේ පැත්ත අත තියන්න බෑ මේ ප්ලැට්ෆෝම් එකනේ ප්ලැට්ෆෝම් එකේ මඩ ගෑවිලා මඩන් ගෑවිලා කවුරු හරි යටි ගිරියෙන් කෑ ගහන වුණා ඊට පස්සේ මිනිස්සු බහලා උස්සන්න බෑ මගේ ශරීර ප්‍රමාණය වැඩිනේ හිර වෙලා පෝච්චි දෙක අතරට මන් දන්නේ මන් දැක්කා කොල්ලො දෙන්නේ දෙපැත්තට කනලා මට කොහොම පේනවා අල්ල උඩින් මෙහෙම අදින්න ගත්තා අදින්න බෑ කවුරු හරි දෙමළ ගෑනු කෙනෙක් ඔව් දෙමළ ගෑනු මට හරි සංවේදී එක මතක් වෙනකොට දෙමළ ගෑනු කෙනෙක් මේ ළඟදි සිද්ධ වුණේ දෙමළ ගෑනු මහත් නෝනා කෙනෙක් ධන ගහලා තඩි එක්කෙනෙක් අර අෆ්ගාන් එකක් ඇඳපු නෝනා කෙනෙක් ධන ගහලා මගේ පඩින් ගන්න මෙහෙම කළා උඩට අදනට අර කොල්ල දෙන මම උඩට දැම්මා මේ කකුල් ලොකුමත් වාලලා කෝච්චිය අද්දුවා නම් අද ඩුබායි වලට එන්නේ ඒ වගේ සුන්දරව අවස්ථා තියෙනවා කනගාටුදායක අවස්ථාවල තියෙනවා ඉතින් සර්ගේ මේ වටිනා කාලය දුන්නට මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ දිල්ලියක්කට මගේ සහෝදරිය ඩුබායි වල මම හැමදේම එයත් එක්ක තමයි කතා බහ කරන්නේ ඉතින් එයාගේ මාර්ගයෙන් සර්වම් වුණා ඒක මට මං හිතන්නේ ලංකාවේ හිටියත් මට කවදා හරි දවසක හම්බෙන්න තිබුණේ